සංකල්පය ගැන තමයි අපි කතා කරන්නේ. මොකද්ද මේ සුළු පොලිය කියන්නේ? සුළු පොලිය ගැන කතා කරන්න කලින් අපි විශේෂ දෙයක් කතා කරන්න ඕන. මේ මුදල සහ කාලය අතර පවතින වූ සම්බන්ධය. හරිද? මේ මුදල මුදල් හා කාලය අතර පවතින වූ සම්බන්ධය. මුදල් සහ කාලය අතර පවතිනව සම්බන්ධ. මොකද්ද මේ මුදල් සහ කාලය අතර පවතිනව සම්බන්ධය? උදාහරණයක් විදිහට කිව්වොත් අද මාගාව රුපියල් 100ක් තියෙනවා. අද මාගාව රුපියල් 100ක් තියෙනවා. තව මාස දෙකකින් මට රුපියල් 100ක් ලැබීමට නියමිතයි. හරිද? තව මාස දෙකකින් මට රුපියල් 100ක් ලැබීමට නියමිතයි සහ අද මාගාව මේ රුපියල් 100ක් තියෙනවා. එතකොට ඔයාලට කියන්න පුළුවන්ද මේ දෙකෙන් වඩාම වටින්නේ මොකක්ද? අද රුපියල් 100ක්ද නැත්නම් මාස දෙකෙන් ලැබෙන තියෙන 100ද වටින්නේ අපිට? හරිද? මොකක්ද වටින්නේ? ඒකට අත්මෙතර පිළිතුර තමයි මේ අද දින රුපියල් 100 තමයි වඩා වටිනාකමකින් මේ අද අපේ ගාව තියෙන සල්ලි වටිනවා අපිට ඉස්සරහා හම්බෙන්න තියෙන සමාන මුදල. අදත් 100යි මාස දෙකකින් 100යි. එතකොට මේ මුදල වටිනවා මේ 100ට වඩා. හේතුව මොකක්ද? අපි දන්නවා මේ මුදල කියන අගය විශේෂයෙන්ම ඩිප්‍රීෂিয়েට් වෙනවා. ඒ කියන්නේ මේක අගය අඩුවේගෙන යනවා. විශේෂයෙන්ම අපි මේකට කියනවා ඉන්ෆ්ලේෂන් එක. හරිද? ඉන්ෆ්ලේෂන් එක වගේ මුදලේ තියෙන වටිනාකම අඩු වෙගෙන යනවා. ඒ කියන්නේ අද මට රුපියල් 100ට ගන්න පුළුවන් දේවල් ටික තව මාස දෙකකින් රුපියල් 100කින් ගන්න බැහැ. හරිද? අද මට රුපියල් 100කින් ගන්න පුළුවන් නම් අපිටම පිටුහාරිය පොතක් අද මට ගන්න පුළුවන් නම් රුපියල් 100ට පිටු 400 පොතක් තව මාස දෙකකින් මට මේ රුපියල් 100ට පිටු 400 පොතක් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ උද්ධමනය සහ ඉන්ෆ්ලේෂන්. අපි කියනවා උද්ධමනය ඉන්ෆ්ලේෂන් හින්දා. හරිද? එතකොට මේ ඉන්ෆ්ලේෂන් එක හින්දා අපිට මේ රුපියල් අද රුපියල් 100 ගන්න බැරි වෙච්චදී පුළුවන් දේ තව මාස දෙකකින් රුපියල් 100 ගන්න බැරි වෙනවා. එතකොට ඔයගොල්ලන් හිතන්න මම මේ රුපියල් 100 අද ඉතුරු කරනවා. හරිද? රුපියල් 100 මට අද මම ඉතුරු කරන්න තීරණය කළොත්, ඒ කියන්නේ මම වියදම් කරන්නේ නැතුව මේ රුපියල් 100 ඉතුරු කරන්න තීරණය කළොත් මොකද වෙන්නේ? මට ඇත්තටම අනාගතයේදී රුපියල් 100 විතරක් දුන්නාම සාධාරණද? හරිද? උදාහරණයක් විදිහට මම අද රුපියල් 100ක් ඉතුරු කරනවා. මට මාස දෙකකින් මම ඉතුරු කරපු රුපියල් 100 විතරක් හම් වෙනවා. එතකොට මට ඒකෙන් වෙලා තියෙන මොකක්ද? ලාභයක්ද අලාභයක්ද? මට ඒකෙන් අලාභයක් වෙනවා. මොකද අද මාගාව රුපියල් 100ක් තියෙනවා. ඒකෙන් මට පිටුහදිලේ පොතක් ගන්න පුළුවන්. නමුත් මම ඒක ගන්නෙ නැතුව ඒක ඉතුරු කරනවා. නමුත් මාස දෙකකදී මට රුපියල් 100ක්ම හම්බුනොත් මට මේ රුපියල් 700 පිටුහදිලේ පොත ගන්න වෙන්නේ නැහැ. මොකද මේකෙන් කියලා 120 වෙලා. මට මේ රුපියල් 100 ඉතුරු කරා කියලා මට මෙතන පාඩුවක් වෙලා තියෙනවා. මොකද මට මේ මාස දෙකේදීම රුපියල් 100ක් හම්බුනවා. එතකොට මේ සංකල්පෙින්ද තමයි මේ පොලිය කියලා සංකල්පයක් එන්නේ. හරිද? පොලිය ඉන්ට්‍රස්ට්. මේ පොලිය කියලා සංකල්ප වෙන්නේ අද මම රුපියල් 100ක් එකතු කරොත් මාස දෙකකින් මට 100ට වඩා වැඩිපුර යමක් හම්බෙනවා. මොකද මේ උද්ධමනය සහ අනෙකුත් හේතු නිසා. හරිද? අනිත් එක මෙතන මේ යාමේ පොලිය කියන සංකල්පය එනවා. එතකොට මේ පොලිය කියන්නේ මුදලේ වටිනාකම සහ කාලය, මුදලේ වටිනාකම කාලය සමග ගැළපීමේදී මතුවන සංකල්පයක් විදිහට මේ
පොලිය කියන සංකල්පය හඳුන්වන්න පුළුවන්. හරිද? මේ පොලිය කියන සංකල්පය හඳුන්වන්න පුළුවන් මේ මුදල සහ කාලය කියන දෙක ගැළපීමේදී. හරිද? ඔයගොල්ලන්ට පැහැදිලිද පොලිය කියන සංකල්පෙන්නේ ඇයි? පොලිය කියන්නේ යම්කිසි මුදලක් අපි ගාව තියන් ඉන්නවා මේක කාලයත් එක්ක වැඩි වෙන්න ඕන. එහෙම උනේ නැත්නම් මෙතනදී අපිට යම්කිසි පාඩුවක් සිදු වෙනවා. ඒකේ පාඩුව ගැළපීමට තමයි මේ පොලිය කියන සංකල්පය එන්නේ. හරි. ඒතකොට මේ පොලිය වර්ග දෙකකට ගණනය කරනවා. හරිද? මේ පොලිය අපි ක්‍රම දෙකකට ගණනය කරන්න පොලිය ඉන්ට්‍රස්ට් ක්‍රම දෙකකට ගණනය කරන්න පුළුවන්. එකක් තමයි සුළු පොලිය, අනිත් එක තමයි වැල් පොලිය. Here I've ingredient in our simple interest or compound interest. Simple interest, so compound interest. Yela me drama dekhna apni meka halal. හදන්න පුළුවන්. එතකොට මේ ක්‍රම දෙක ඉතාමත් වැදගත් වල විභාගයේදී මේ වලින් අනිවාර්යෙන්ම ගණන් එනවාමයි. හරිද? මේ වලින් ගණන් එනවාමයි. හරිම ලේසි. මේවා ඔයාලට හොඳ පැහැදිලිව අවබෝධයක් තියෙනවා නම් ඔයාලට විභාගයේ ඉතාමත්ම පහසුවෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව සමත් වීම හැකියාව තියෙනවා. එතකොට මේ අපි කතා කරන්නේ මේ මොකක්ද මේ සුළු පොලිය, මොකක්ද මේ වැල් පොලිය, ඒ දෙකේ පවතින වෙනස්කම් මොනවාද කියලා. තමයි අපි අද කතා කරන්නට යන්නේ. හරි, මුලින්ම බලමු සුළු පොලිය. මොකද වෙයි? සුළු පොලිය කියන්නේ සුළු පොලිය කියන්නේ යම් නියත මුදලක් සඳහා යම් නියත මුදලක් සඳහා සමාන කාල ප්‍රාන්තරවලදී යම් නියත මුදලක් සඳහා සමාන කාල ප්‍රාන්තවලදී නියත පොලියක් ලැබේ නම් සුළු පොලිය ලෙස සුළු පොලිය ලෙස අදින්වේ. අරද යම් නියත මුදලක් සඳහා මුදල නියතයි සමාන කාල ප්‍රාන්තරදී හැම අවුරුද්දකදීම හැම මාසෙකදීම හැම මාස තුනෙන් තුනටම වගේ ඒ ලැබෙන පොලිය නියත පොලියක් නම් අපි ඒකට කියනවා සුළු පොලිය යටතේ මේක ගණනය කරලා තියෙනවා කියලා. හරිද? එතකොට මේ සුළු පොලිය කොහොමද ගණනය කරන්නේ? අපි කියනවා පොලිය සමානයි IRN. I කියන්නේ ආරම්භක මුදල, R කියන්නේ පොලිය අනුපාතය, R කියන්නේ පොලිය අනුපාතය, N කියන්නේ කාලය. කාලය වෙනතාලය පොලි අනුපාතයට සාපේක්ෂව පොලි අනුපාතයට අනුව. හරිද? මෙතන මේ කාලය අපි සඳහන් කරන්න ඕන
poly anupathayata 90 ema naththam metana pilithura apita labena pilithura labena enawa labena poly pilithura ardinna pulu etoṭa me poly samanai I R N I kiyana aramaka mudala R kiyanne poly anupathaya N kiyanne kaalaya poly anupathayata 90 harida මෙන්න මේ ආකාරයෙන් තමයි අපි මේ ගණන් හදන්නේ මෙන්න මේ සමීකරණය තාමත් වැදගත් සමීකරණයක් වෙන ඔබට විභාගයේදී IRN කියනක පොඩි ඊට පස්සේ අපි කරනවා පොලි සුළු පොලි යටතේ කොහොමද මුළු මුද්‍රට සමීකරණය ගොඩනගන්නේ කියලා හරිද එතකොට මුළු මුද්‍රලට සමීකරණය ගොඩනගන්නේ සමීකරණය මේක තමයි පොලියට සමීකරණය පොලිය සමානයි I R N තන මුළු මුදල සමානයි කැපිටල් I වැඩි කිරීම 1 + RN හරිද මෙන්න මේ ආකාරයෙන් තමයි හරිද මෙන්න මේ ආකාරයෙන් තමයි මේ ගණනය කිරීම සිදු කරන්නේ ආරම්භක මුදල පොලි අනුපාතය සහ කාලය හරි මේ ආකාරයෙන් තමයි අපි ගණනය කරන්නේ. එතකොට මෙන්න මේ සමීකරණ දන්නවා නම් මේ සමීකරණ දෙක දන්නවා නම් ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ගණනය කිරීම ටික කරගන්න පුළුවන් පොලි අනුපාතය සහ සුළු පොලි අනුපාතයට සම්බන්ධ. හරි. අපි බලමු කොහොමද මේක රඳාව ගණනය කිරීම කරන්නේ කියන්නේ. හරිද? උදාහරණ හතරක් හදමු. එක්තරා පුද්ගලයෙක් සිය ලක්ෂ්‍ය ආයෝජනය පෝෂණය කිරීමට විවිධ ක්‍රම සලකා බලයි. හරිද? එක්තරා පුද්ගල එක් රුපියල් ලක්ෂයක් ආයෝජනය කිරීමට විවිධ ක්‍රම සලකා බලයි. ආයෝජන කාලය වසරකි. වසරකි. පරවෙනි ක්‍රමය 10 වාර්ෂික සුළු පොලි අනුපාතය